මහාචාර්ය ගුණපාල රත්නසේකර මහත්මයා, ඔබතුමාත් ඉන්නේ මේ මතයේද? ඒ කියන්නේ ඡන්දෙකට යන්න ඕන, ඒ කියන්නේ ඔබතුමාලාට මැන්ඩේට් එකක් නැහැ මේක කරගෙන යන්න. මොකද 69 ලක්ෂයක් තිබුණා වෙන්න පුළුවන්, 3න් 2ක් තිබුණා වෙන්න පුළුවන්, ඒ වගේම ආණ්ඩු පක්ෂයක් විදිහට ඉන්න වෙන්න පුළුවන්. නමුත් ඒ අය නෙමෙයි දැන් මේ සැබෑ ජනමතය නියෝජනය වෙන්නේ නැහැ මේ වෙලාවේ. අරගලකරුවන්ගේ ඉල්ලීම් සමහර විට දැන් යටපත් වුණත් මේ කියන විදිහට බඩගින්න එනකොට මිනිසුන්ට කරන්න දෙයක් නැති වෙනකොට ආපහු එළියට එන්න පුළුවන් කියන එක කියන්නේ. ඔබතුමා ආණ්ඩුවෙන් වෙන් වෙලා වෙනම කණ්ඩායමක් විදිහට හිටියත් ඔබතුමාලගේ මතය වෙන්නේ මේක ඡන්දෙකට යා යුතුයි කියන එකද? චතුර, දැන් මම හිතනවා අපේ රට මේ වෙනකොට මූණ දීලා තියෙන දැවැන්තම අර්බුදයට මූණ දීලා තියෙනවා. ජනතාවට ජීවත් වෙන්න බෑ, අධ්‍යාපනය සම්පූර්ණ බිඳ වැටිලා, ව්‍යාපාරිකයට ව්‍යාපාර ටික කරගන්න බෑ, මේක වැහෙනවා. ඊළඟට රැකියාව බොහෝ දුරට අහිමි වෙමින් යනවා. ඊළඟ ආර්ථිකයේ ඇත්තටම ජනතාව බලාපොරොත්තු වෙන්නේ, අපේ පුද්ගලික මතය වෙන්නේ, අපි මුලින්දම්ම චතුර කිව්වේ මෙන්න මේ ව්‍යසනකාරී තත්ත්වය හමුවේ බොහොම කෙටි කාලයකට අන්තර්වාර පාලනයක් හදන්න. ඒ අන්තර්වාර පාලනය සර්වපාක්ෂික පාලනයක් විය යුතුය. ඒ සර්වපාක්ෂික අපි 10 දෙනා, මං හිතන්නේ අපි 10 මන්ත්‍රීවරු 10 දෙනෙක් මුලින් අපි හෙන්ුණා 10 දෙනාගේ කණ්ඩායම කියලා. ඒ කණ්ඩායමත් අපි ලිඛිතව ඉල්ලුවේ සර්වපාක්ෂික පාලනයක් හදන්න. හැබැයි අපට ඕන වුණේ සර්වපාක්ෂික පාලනය කියලා මේ එක එක පක්ෂ වලින් අරන් ඇමති මණ්ඩලයක් හදලා ඕන දේ කිරීම නෙවෙයි. ඒ කියන්නේ සියලු පක්ෂ එකතු වෙලා මේ ව්‍යසනයෙන් රට ගොඩ ගන්න පුළුවන් වැඩපිළිවෙලක් හදලා එකඟතාවය, ඒ කියන්නේ සියලු දෙනා එකඟ වෙන වැඩපිළිවෙලක් හදලා අන්න ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න తాවකාලිකව 20ක වගේ කෙටි නැත්නම් කුඩා කැබිනට් මණ්ඩලයක් පත් කරලා රාජ්‍ය අමතුරු අවශ්‍යම නැහැ කියන එක අපි කිව්වේ. ඇත්තම ජනාධිපතිතුමා ජනාධිපති ධුරයට පත් වුණාට පස්සේ මං හිතන්නේ මුලින්ම හම්බුණු කණ්ඩායම තමයි අපි. එතුමාට ගිහින් අපි ඉල්ලීමක් කළා මේ කුඩා කැබිනට් එකක් දාලා සියලු පක්ෂ එකතු කරලා වැඩපිළිවෙලක් හදමු. ඒ වැඩපිළිවෙල හරහා මේක රටේ මේ ව්‍යසනය ගොඩ ගන්න යම් ප්‍රමාණයකට යම් වැඩ කොටසක් කරගන්න පුළුවන්. ඒතර ඒක කළ යුත්තේ මොකද්ද කියන යෝජනා ටිකත් අපි ජනාධිපතිතුමාට දුන්නා. එතන අපි කිසිසේත් එතන අනුමත කළේ නැහැ මෙතන මේ අති විශාල කැබිනට් මණ්ඩලයක් රාජ්‍ය අමතිවරු ගොඩක් එහෙම දාලා දීර්ඝකාලීන ආණ්ඩුවක් යන්න අපි එකඟතාවය පළ කරේ නැහැ. අපි පළ කළේ කෙටිකාලීන අන්තර්වාර පාලනයක්. හැබැයි අපි එකඟයි ඒ අන්තර්වාර පාලනය කියලා අපි ගොඩනගන එක සාර්ථක නම් මේ ගැටලු ටික විසඳගන්න හැකියාවක් තියෙන මට්ටමේ තියෙන පාලනයක් නම් ආවේ අපට කිසි බාධාවක් නැහැ. ඒත් පාලනය තව ටිකක් දිගට ගෙනියන්න තිබුණා. මම අපි කියන්නේ මේ ක්ෂණිකව මැතිවරණයක් අපි ඉල්ලන්නේ නැහැ. හැබැයි කෙටි කාලයකට අන්තර්වාර පාලනයක් ගෙනහිල්ලා මේ රටේ ජනතාවට අඩු ගන්න ජීවත් වෙන්න පුළුවන් මට්ටම. දැන් මේ වෙනකොට ජීවත් වෙන්න බෑනේ. ඇත්තම ජනතාවගෙන් අති විශාල ප්‍රතිශතයකට, සාමාන්‍යයෙන් කියන්නේ 10න් 7ක් වගේ ප්‍රතිශතයකට හරියට වේල් තුන කන්න බෑනේ. ඒ නිසා මේ තත්ත්වය තුළ ජනතාව දැන් මේ වෙනකොට දේශපාලනේ එපා වෙලා තියෙන්නේ.